අදදිනේදී මේ මංගල දර්ශනය පැවැත්වෙන මොහොත වෙනුවෙන් මේ පැමිණි සම්භාවනීය ආරාධිතින් සියලු දෙනා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගන් ලබනවා. ප්‍රථමයෙන්ම චිරාගත සම්ප්‍රදාන කුල පහන්සිලක් දල්වමින් මේ කාර්යයට ආශිර්වාද කරන්නට මම මේ නම් සඳහන් කරන ඔබ සියලු දෙනාට ඉතාමත් ගෞරවයෙන් ඇරයුම් කරනවා. අශෝක අයියට මොකද මම මේ චිත්‍රපටියට රඟපානවම තෝරගනේදී මම මේ ශ්‍රේෂ්ඨට ඇවිල්ලා අවුරුදු 3ක් 2ක් වගේ බොහොම කෙටි කාලයක් ඔහු මාව විශ්වාස කරා. මම අද ඇතරම චිත්‍රපටිය ලියදක්ිනවා කියන පස්සේ මම හිතුවා අවුරුදු 10 මාර්ගකට 11කට කිට්ටු වෙනවා කොහොම වෙයිද කියලා. නමුත් ඇත්තටම අද ඔහුගේ අධ්‍යක්ෂණය අතිශය වචන නැහැ. ඔහු හරි සාර්ථක හරි දක්ෂ විදියට ඒ දේවල් කරලා තියෙනවා. ඉතින් සරණිට සාධාරණයක් කරා කියලා අද දවසේ මට අවංකව මගේ හදවතට දැනෙන කාරණාවක්. ඉතින් මම හිතනවා මේ මුළු චිත්‍රපටියේම මේ කතා තේමාව මේ සංවේදී කතා තේමාව අපි හැමෝම බැලිය යුතුයි, නැරඹිය යුතුයි. හේතුව අපි ආදරය කියන දෙයට අපි හැමෝම අපි සියලු දෙනා මනුෂ්‍යයා වර්ගයේම සදා සිව්පවම සියලු දෙනා ආදරයට හරිම ආදරේ. ඉතින් ආදරයට සමහර දේවල් කරන්න බැරි නැහැ. සමහ ලෙඩරෝගද ප්‍රශ්නද කරදරද ගැටලුද අභියෝගද මේ චිත්‍රපටයේ හරිම ආදර්ශයක්. ආදරය අපිට කොයිතරම් වටිනවද, ආදරයක් නිසා අපේ ජීවිත කොච්චර ඉදිරියට යනවද කියන ඉතින් ඒ නිසා මගේ ප්‍රේක්ෂකයන්ට ආදරෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටියත් එකතු වෙන්න අනිවාර්යෙන්ම. ෆිල්ම් එක කරලා ගොඩක් කල් රිලීස් වෙන ගොඩක් කල් ගිහින් තියෙනවා. සතුටුයි අවුරුදු 10කට 11කට කලින් කරලත් ෆිල්ම් එක තවම මේ කාලෙට ගැළපෙන විදිහට ෆිල්ම් එක තියෙන එක සම්බන්ධයෙන් උදාහරණයක් විදිහට මම අවුරුදු 10කින් පස් වයසට ගිහිල්ලා මම අවුරුදු 10කින් ඇක්ටිං සම්බන්ධයෙන් හිතන විදිය වෙනස් වෙලා හැබැයි මට සතුටුයි. අපේ චරිත ඔක්කොම වෙනස් වෙලා ගොඩක් ඉස්සර හිටියට වඩා මුලින්ම හම්බ වෙනවට වඩා හැබැයි සතුටුයි. අපි ඒ කාලේ අපිට පුළුවන් උපරිම දේ කරලා තියෙනවා කියලා මට හිතෙනවා. මම බොහොම ආදරයට ආදරය කරන මිනිසෙක් සහ මගේ ජීවිතය තමයි සිනමාව. ඉතින් මම හිතනවා මම හොඳ වැඩක් කරන්න උත්සාහ කරා කියලා. හොඳ වැඩක් කියන්නේ මට ආදරේ මට දැනෙන ආදරේ ඉදිරිපත් කරන්න මම උත්සාහ කරා කියලා හිතනවා. ඒක ඉතින් මාධ්‍ය ඔබතුමාලා අති චිත්‍රපටේ බැලුවානේ. ඔබතුමාලා තමයි මෙතන ඉස්සරහට ගෙනියන්න ඕනේ. කියන්නේ මම ගැන කතා කරන්න මම පොඩ්ඩක්වත් කැමති නැහැ. මම චිත්‍රපටයක් කළා. අද ඒක මාධ්‍ය මිතුරන්ට සහ ආරාධ්‍ය අමුතන්ට පෙන්නවා. ඉතින් ඉතුරු ටික ඔබතුමාලාට බාරයි. මේ අමුතුම කතාවක්. අමුතුම කතාවක් හිතට ඇහැට හරිම සනීපයි. මේ චිත්‍රපටය හරිම ලස්සනට ගොඩ කළා තියෙනවා. අපි ජීවත් විය යුත්තේ කොහොමද? දුකේදී සැපේදී ආදරය මිතුරුකම ලෙංගතුකම සෙනෙහස කොහොමද වඩන්නේ කියන එකත් මේ චිත්‍රපටයෙන් පැහැදිලි කළා. මින්නු චිත්‍රපටය කරන්නේ මම මීට අවුරුදු 10කට කලින්. මම ගොඩක් පුංචි. ඉතින් මින්නුගේ චරිතය මම හිතන්නේ මට වයස අවුරුදු 8 විතර. මම රූගත කිරීම වලට සම්බන්ධ වුණේ. ඉතින් අද අවුරුදු 10කට පස්සේ චිත්‍රපටේ නරඹද්දී මට මගේ පුංචි කාලේ මතක් වුණා. ඒ වගේම කියන්න ඕනේ හරිම සංවේදී කතාවක්. ඉතින් මම ආරාධනා කරනවා ඔබ සියලු දෙනාටම ඇවිල්ලා නරඹන්න සුන්දර කතාවක්. ඉතින් ආදරෙන් ආරාධනා කරන ඔබ සියලු දෙනාටම. මේක තමයි සත්‍ය, මේක තමයි ඇත්ත. අපිට මැරෙන්න ඕනේ, කවදා හරි අපි මැරෙන්න ඕනේ. ඒ වගේම ජීවිතේ ප්‍රශ්න එනකොට හිත ධෛර්ය කරගෙන පුළුවන් විදිහෙන් ශක්තිය අරගෙන ජීවත් වෙන්න ඕනේ. අනිත් අයට උදව් කරන්න ඕනේ. ඒක මේක දකිනවා. හරි හදවත උණු වෙන හැම කෙනෙකුටම වේදනාවක් දැනුණත් එතන ඉඳගෙන තව කෙනෙකු සතුට කරන්න පුළුවන් කියන එක මේ කතාවෙන් කියවෙනවා. ඉතින් මම ඇත්තටම හරි ආසයි. හොඳ චිත්‍රපටයක්. හැම කෙනෙකුට ඉඳගෙන නරගෙන මරපන්න පුළුවන් චිත්‍රපටයක්. ඔක්කොම වැඩි මට දැනුනේ ඒ රෝගයක් නොවන බවත් ඒ තුල මානසිකව මොනතරම් අධෛර්යමත් වෙනවද, තවත් කුරසක් ධෛර්යමත් වෙනවද කියන එක. ඉතින් මේ නිර්මාණය ඉතාමත්ම ලස්සනට ඉදිරිපත් කළා කියනවා. පහුගිය කාලේ ගොඩක් සිනමා පටවල තිබිච්ච එක අවුලක් තමයි අපි මේ හියුමන් බොඩි කියන එක සිනමා පටවලින් ඉවත් වෙලා ගියා. ඒ නිසාම මිනිස්සු කියන්නේ රසිකයින් සිනමා ශාලාවලින් ඈත් වුණා. දැන් මින්නු ඒ හියුමන් බොඩි එක
නැවත සිනමාවට ගෙනල්ලා තියෙනවා ඉතාමත්ම සිනමාත්මක භාවිතාවක් ඇතුලේ. ඒක තමයි මම හිතන්නේ මේකේ තියෙන විශේෂත්වය. අපිට ජීවිතය පිළිබඳ නැවත හිතා බලන්න, ජීවිතය පිළිබඳ නැවත කතා කරන්න, ඒ කියන්නේ මේ සරෝපිත්තල රාමුවකින් වැහිලා අපි මේ කරන මේ විකාර ගණනාවක් ඇතුලේ අපිට නැවත අපිට ඉතාමත්ම සිනමාත්මකව ඒ රූප රාමු පද්ධතියෙන් ගෙනල්ලා තියෙනවා ආපහු අපේ ජීවිතේ දිහා බලන්න. ඉතින් මේක අර විශාල සෞන්දර්යාත්මක චිත්‍රයක් ඇතුලේ ඉතා අනුවේදනීය කතාවක් ඉදිරිපත් කළ තියෙනවා. මම හිතන්නේ අධ්‍යක්ෂකවරයා ඉතාම ශක්ති සම්පන්නව ඔහුගේ ඒ සිනමාත්මක භාවිතාව අපේ ලාංකීය ප්‍රේක්ෂකින්ට ඉදිරිපත් කළා තියෙනවා. ඇත්තටම මින්නු චිත්‍රපටිය හදලා සෑහෙන කාලයක් අපි රූගත කරලා ඉතින් අපේ ලංකාවේ ඉතින් ඉන්ඩස්ට්‍රියේ ප්‍රශ්න තියෙනවානේ. අනිත් එක අශෝක කතාවදෙට්ටුගේ පළවෙනි චිත්‍රපටිය අලුත් අධ්‍යක්ෂකවරයෙක්ට තමයි ඒ චිත්‍රපටිය හැදුවේ. ඉතින් වෙලා ඇත්තටම මට තේරෙන්නේ නැහැ මොකද්ද සිද්ධ වුණේ කියන එක. කොහොම වුණත් මං හිතන්නේ මේ චිත්‍රපටිය පෙන්වන්න නියමිත කාලේ මේක. ඒක තමයි ඇත්ත කතන්දරේ. මට හිතන විදිහට හැමදේටම කාලයක් තියෙනවානේ. මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්න හිමි කාලය මේක කියලා තමයි මම හිතන්නේ. මින්නු කියන පිටපත ඉතාම සංවේදී පිටපතක්. සුමිත්‍රා රාහුබද්ද කියන ප්‍රශස්ත ලේඛිකාවගේ කතාවක් සහ රචනයක්. මේක සැබෑ කතාවක් පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතාම සංවේදී කතාවක් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. චිත්‍රපටිය බලාගෙන ඉන්න කොටත් ඒක අපිට දැනෙනවා. අනිත් එක තමයි මින්නු චිත්‍රපටියේ තියෙන විශේෂත්වය. කොහෙන් හොයාගත්තද කොහොම එකතු කරගත්තද දන්නේ නැහැ. මේකේ භූමිකා කරන නළු නිලියන් සමූහයේ බලපුවාම මේ ලංකාවේ ප්‍රශස්තම මට්ටමේ සිටින නළු නිලියන් විශාල පිරිසක් ඉන්නවා. සමහර අය ආරාධ්‍ය චරිත තමයි කරන්නේ. කෙසේ හෝ චිත්‍රපටියේ ජවනිකාවට දෙකකට හෝ පෙනී සිටින නළු නිලියන් විශාල දෙනෙක් අපේ දේශීය සිනමාවේ ප්‍රශස්ත මට්ටමේ සිටින ශිල්පීන් කණ්ඩායමක්. ඒකත් විශාල ආලෝකයක්. මම හිතනවා කැමරාකරණය, සංස්කරණය, ඒ වගේම තමයි සංගීතයේ පසුබිම් ගායනයේ මේ හැම පැත්තෙම බැලුවොත් එම මින්නු චිත්‍රපටියේ සාර්ථක ලක්ෂණ බොහොම තියෙනවා. අශෝක අයියේ මම හිතන්නේ ඔයාලට ගොඩාක් ස්තුතියි. මොකද සමහරවිට මේ වෙලාවේ කතා නොකරන මාතෘකාවක් වෙන්න පුළුවන්. හැබැයි කාලෝචිත සමාජ මෙහෙවරක් කරන සහ සමාජය අවදි කරන තේමාවක් යටතේ තමයි ඔයා මේ මින්නු කියන චිත්‍රපටය නිර්මාණය කරන්නේ. මම හිතන්නේ ඒකෙන් මේ මුළු සමාජයම අවදි කරනවා සහ ඒ හදවත් අවදි විය යුතුයි. මුළු සමාජෙටම කියනවා, සීලු මිනිස්සුන්ට කියනවා, සීලු ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියනවා, මේ චිත්‍රපටය අනිවාර්යෙන් නරඹන ඔබ නැරඹිය යුතුයි. මේ ඔබේ හදවත ඇතුළාන්තයටම කිඳා බැහැලා ඔබගේ සිතුවිලි අවදි කරાવી. හේතුව අපි අවදි වෙන්න ඕනේ. මේ පිළිකාව කියන්නේ මොකද්ද සහ පිළිකාව හැදිලා ඉන්න අපේ අපේක්ෂා රෝහලේ ඉන්න සීලු දෙනා වෙනුවෙන් අපි කොයිතරම් ආදරය කරන්න ඕද, ඔවුන් වෙනුවෙන් මොන තරම් දේ අපි කරන්න ඕද කියන සිතුවිලින් අපේ තුලට කාවදින චිත්‍රපටයක්. ප්‍රේමයට මම හිතනවා නිසි අර්ථකථනයක් සුමිත්‍රා රාහුබද්ද මහත්මියට ලබා දීලා තියෙනවා. අපි මේකේ ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පියන් රැසක් අනුභවලා තියෙනවා. චාන්දනී තනිරත් මහත්මිය, වීනා ජයකොඩි මහත්මිය, එතකොට වසන්ත කොටුවැල්ල සහ විශ්වජිත් ගුණවර්ධන, කෞශල ප්‍රනාන්දු, පූජ උමාශංකර්, හර්ෂ දෙන්නකෝන්, මේනකා පීරිස්, මේ වගේ මං ආසම කරන ඔබ ආසම කරන ආදරණීය විශිෂ්ට චරිත රැසක් මේ රංගනයෙන් දායක වෙනවා. ඉතින් ප්‍රේමයට මේ නිසි අර්ථකථන ලබා දෙන මේ චිත්‍රපටිය ඔබලා විල බලන්න ඕනේ. අපේක්ෂාවේ සිනමා සම්ප්‍රාප්තිය තමයි මේක. ඉතින් අනිවාර්යයෙන් මින්නු බලන්න එන්න. අපි දන්න ජීවිතවල නොදන්න යථාර්ථය දැනගන්න මින්නු බලන්න එන්න කියලා මම ආරාධනා කරනවා. ෆිල්ම් එක බලන්න කලින් රේණුවක්ක කියපු කතාවකින් තමයි මට පටන් ගන්න වෙන්නේ. එතුමිය කිව්වා මේක මීට කලින් ප්‍රදර්ශනය කරගන්න බැරි වෙන කොහොමද අපි දන්නේ මොකද්ද හේතුව කියලා. ඒකත් හොයාගන්න විදිහක් නැහැ කියලා. මම හිතනවා දැන් තමයි මේ නියම කාලේ. සබහ ධර්ම විසින් නියම කාලයට මේක මේ ගෙනල්ලා තිනවා. අද තමයි දවස. මේ අදින් පස්සේ තමයි එළියට යන්න ඕන කාලේ තමයි මේ ලබා දීලා තියෙන්නේ. දෙවෙනි කාරණේ මම දැක්ක දෙයක් තමයි දැන් අපි කවදාකවත් රෝහලකදී රෝගීන් දැක්කම රෝගීන්ගේ ඇතුළාන්තය අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ කාලෙදී ජීවත් වෙන විදිය, ඒගොල්ලෝ විඳින දුක සහ ඒගොල්ලෝ සතුටින් අවස්ථා, මේ ඒගොල්ලෝ අනිත් මිනිස්සු දිහා බලන විදිය මම ඒක දැක්ක තමයි මේ සිනමාපටියෙන් මම දැක්ක දේ තමයි මේ රෝගියෙක්ගේ රෝගයතුරු වුණාම ඒ කාලෙ තුළ එයා විඳින දේ. ඒ වගේම මේ සිනමාව ඇත්තරම කාලු සිනමාපටියක්. මේක ඇත්තරම හැම කෙනෙකුට පොදි, හැමෝම බලන්න ඕන දෙයක්. ඒක කතන්දරේ ඕනම කාන්තාවකට බාවගන්න බෑ. එච්චර දුකයි. ඒ තින් මටත් ඒ වගේමයි. මම තාත්ත කෙනෙක් වශයෙන් මටත් ඒ වගේමයි. මොකද මගේ ෆැමිලි එකෙත් එහෙම කැන්සර් පේෂන්ට් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ දුක මට ගොඩාක් දැනෙනවා. ඉතින් මේක මේ වෙලාවේ ලංකාවේ සියලුම ප්‍රේක්ෂකයන්ට
මානසිකත්වයේ පිරිහිලා තිබුණත් මේ චිත්‍රපටයේ වැදගත් තේ මිනිසුන්ට මේක බලන්න මම සියලු දෙනාටම ආරාධනා කරනවා මේ චිත්‍රපටය බලන්න කියලා. මොකද මේ කැන්සර් කියන එක අද කොමන් දෙයක් වෙලා තියෙනවා. ඒ කොමන් එකත් එක්ක බැලුවම මේක හැම තමුන්ගේ දරුවට, තමුන්ගේ අම්මට, තමුන්ගේ තාත්තට මේ කාට හරි මේ ලෙඩේ වැළඳිලා තියෙන්න පුළුවන්. ඒකෙදි අපි විඳින දුක අර ඒ ෆිල්ම් එකේ පේන අර අම්මයි තාත්තයි විඳින දුක, තමුන්ගේ දරුවා ගැන ඒ වගේ අපි හැම වෙලෙදිම මොන හරි ප්‍රශ්නයක ජීවත් වෙන්නේ. හරි අපිට ඉවස දරා ගන්න අමාරුයි මේ ප්‍රශ්නවලත් එක්ක. මම මේක හැම කෙනාගෙම සුභවාදීව ඉල්ලා සිටිනවා මේ චිත්‍රපටය බලන්න. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින online YouTube channel subscribe කරන්න.